Ivan Hamotamas Super Sendava Peva on Nadat Oiler in College again. Supurdu Faride Lenga to coming up behind Banda Vena Amuvena Singhala Pantita. I will call that. Then come the Pasugesati, give it to the Oskipi, Mangitana, Saturday in the Etikira, Hari. And I'm not that Supurdu Paradiapi, but a Patanka. Ogia, February, Hatter, Ekane. අද කවද? 6. 25 පෙරේද 4. අපිට විශේෂ දවසක්. සර් මම සිංහල ඩක්ෂනරි එක ගත්තා. Very good. කවුද කියන්නේ? ලක්ෂිකා කියන මං සිංහල ඩක්ෂනරි එක ගත්තා කියලා. Very good. අපි බලමු ඒකේ වචන කීපයක්. ලක්ෂිකාගෙන් අහලා කොහමද මේ Dictionary mono the tina but keep back up with Xalian. Sir Boka the Teddy Kinect Tiagin. Young Ogalantri and Palo to get Teddy Kinect on Nomatiality, but Teddy name me a tiger. Tiger Kinect. Tawaino, Budakaino. Hurry, Matanikang, Kauru Hari, Moka the Ganesha, Nidima Devil. Are you in super to party the hammer camera on Karaga camera on Karagan? Piada da was it or it through part of me through tickets salad jagra, you know, Katakra, you know, they were Katakra gama up here, Mr. Hata Jan. Matter, Mr. Sergey, my kick a clear neck at the can. Are you balam? How did him a can? මට කියන්න ඇහෙනවා නම් මම හොඳට හෑන්ඩ් මාක් එකක් දාගන්න. හරි. හරි. හොඳට ඇහෙනවා කියලා කියන්නේ ලක්ෂිකා කියන ඇහෙන්නේ නැහැ කියලා. සමහර වෙලට සිග්නල් ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති. ඔව් හෑන්ඩ් මාක් දාන හැමෝටම මං හිතන්නේ හොඳට ඇහෙනවා කියලා තමයි හිතන්නේ. හරි. ගොඩක් අය හෑන්ඩ් මාක් දානවා. අස්සනට අද කැමරා යමත් ඔන් වෙනවා හොත් ලස්සනට අන්නේම තමයි පන්තියක් තියෙනවානේ very good ඉතින් මම පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ බලමු කවුද මේ ප්‍රශ්නට කෙලින්ම උත්තරයක් අදහසක් දෙන්නේ කියලා මේක තමයි මම අහන ප්‍රශ්නය මේ පසුගිය 4 වෙනිදා අපේ රටේ නිදහස තිබුණා මේ නිදහස ගැන ඔබට මොකද හිතෙන්නේ මෙන්න මේක තමයි මගේ අහන ප්‍රශ්නේ Gevunu, Hataraveni da of his Samaru, Nidahas again. Where at one of the other suck the Tinikilatami, Mamahan. Think handmark cut down the floor. Etokota, Matapan, Adavasa, then again obey other hassa. Over to then in a hand, you know, Kiana was south in the floor. Hurry. Keep. එතකොට කාටද අපි ඉස්සෙල්ලාම අවස්ථාව දෙන්නේ? හරි. උමේෂි දාලා තියෙන හෑන්ඩ් මාක් එකක් මම උමේෂිට දෙනවා ඉස්සෙල්ලාම අවස්ථාව. මෙන්න උමේෂි නිදහස ගැන අපේ රටේ අනාගත පරම්පරාව බාර ගන්න ඉන්න දරුවෙකුගේ අදහසක්. බලමු මොකද කියන්නේ කියලා. මයික් ඔන් කරලා උමේෂි ඔන් වෙන්නේ නැද්ද? නිදහස ඒ තරම් බරපතලයි හරි රයිට් අපි තප්පර දෙන්නවා මට කෝල් මේෂ රයිට් උමේෂ අපි කේම බාන උමේෂට හිතෙච්ච දේ නිදහස ගැන මයිකේ ඔෆ් වුණා හරි යවන් මොකද මේෂගේ අදහස Nice.
अरे हिमेश अरे किसी में आदाशक मैं निदाशक है ना इधर निदाशक कहते मैंने आवाज़ ये हिमेश अरे अरे रंगा पे आओ बैन ऐसे ने कि हाल बालो वो खाओ द मैं निदाशक क्या ना तमाम तो दाने ने पढ़ी हंगे मार क्या ना आ मैं तो नहीं ना ऐसा दो ना वास्ता सर मैं अभिमान या कोई मैं से सातुर को दाने ना सर मुकाद अभिमान या कोई मैं सातुर को दाने ना ऐ आओ मुकाद वाट दाने ना अभिमान ऐसा सातुर मोने वाले सातुर आते दाने हमारी कंग का अभिमान अंदर मैं अभी मैं यात्रा तलानी हिटी से एक एम मिडिली वर ला नंगी थी हत्तर हाथरात देना से आवरु तो एक अरे से इतने लोगों अभिमान करना से इतने अभी टा मैं मिडा हाथर अभिमान मिली मतलब सातुरु को देने में නිදහස ලැබීම සම්බන්ධයෙන් සතුටක් සහ අභිමානයක් තියෙනවා කියලයි එස්සන්දු කියන්නේ එස්සන්දු මෙසඳ අපි බලමු කවුද වෙන අදහස් දක්වන්න කියලා එස්සන්දු මියුට් කරගමු මයික් එක මම මියුට් කරේනේ හරි මෙතන ඉන්න තව හෑන්ඩ් මාක් එක දාන්න බලන්න කාට හරි මේ ගැන අදහසක් තියෙන කෙනෙක් සහන්‍ය බලමු සහන්‍ය ගාවට ගිහිල්ලා මොන වගේ අදහසක්ද සහන්‍යට තියෙන්නේ කියන සහන්‍ය දුකක් තියෙනවා ඈ දුකක් තියෙනවා දුකක් ඔව් හරි ඇයි දුක් වෙන්නේ දැන් සර මේ රටවල වල යටත් වෙලා නේ ඉස්සර වගේ නෙමෙයිනේ ඔව් මම අහන්නේ මොකද්ද නිදහසද කවසේ ඔබට දැනෙන දුක මොකක්ද කියන්නේ अनाथ लोके දරුවන්ගේ නිදහස දවසේ දෙයලට දැනෙච්ච හැඟීම මොන වගේද කියලා දැනගන්න. අද තිසරේ තැන හැම වෙනස් කරගෙන අලුත් තැනක් එම හදාගන්න. ඇවිල්ලා තියෙනවා පන්තියට. ඒ වගේම තව අදහස් දක්වන්න කට්ටිය ඉන්නවා සෙනුරි. සෙනුරිට තියෙන මොන වගේ අදහසක්ද කියලා බලමු. ඔව් සෙනුරි කියන්නේ සෙනුරිට නිදහස දවසේ මොන වගේ හැඟීමද දැනෙන්නේ? සතුටුයි සර්. සතුටුයි. සතුටු නම් අපිට සතුටුයි නිදහස දවසේ සෙනුරේට තියෙන සතුටුදායක හැඟීමක් එතකොට අපි බලමු වෙන කාටද වෙනස් විදිහේ හැඟීමක් මොකක් හරි තියනවද කියලා තව කවුද අත උස්සලා තියෙන කීප දෙනෙකුට මම අවස්ථාව දෙනවා ඕන කෙනෙක්ට පුළුවන් අත උස්සලා නිදහස ගැන ඔයාට දැනෙන හැඟීම කියන්න මට ඉතාම වැදගත් වැදගත් වෙන්නේ කුමක් නිසාවත් නෙවෙයි අතිශයින් වැදගත් මේ මෙතනින් හැමෝටම පුළුවන් ඒ අදහස ඉදිරිපත් කරන්න මම කැමති කවුරු හරි ඒ අදහස ඉදිරිපත් කරන හරි ලක්ෂිකා ඉන්නවා ලක්ෂිකාට අපි අවස්ථාව දීලා බලමු මොන ලක්ෂිකාට තියෙන අවස්ථාව මොකද ලක්ෂිකා මේ අදහස ගැන හිතෙන්නේ සතුටක් හරි ලක්ෂිකාට දැනෙන ලොකු සතුටක් මොකක් ගැනද නිදහස ගැන ලක්ෂිකා දහම් පාසලට එනවා නේද ඔව් සර් හරි මට හුණා කීපවතාවක් නම කියනවා ලක්ෂිකාගේ කවි කියනවා වගේ තේරුණා හරි හරි රයිට් ලක්ෂිකාට දෙන්න තියෙන ලොකු සතුටක් නිදහස දවස රයිට් බලමු එද කාටද තව කාටද විලාස ගන්න. අරය මෙතන ඉන්න කවුද? ටීනා, ධනුෂි. ටීනාගේ අදහස මොකද කියලා බලන්න. සර්. ඔව් කියන්න බලන්න. සර් සතුටකුත් දැනෙනවා පොඩි දුකකුත් දැනෙනවා ඉති. සතුටකුත් දැනෙනවා දුකකුත් දැනෙනවා දුක සතුට අතර දෝලණය වෙන හැඟීමක් කියලා තමයි කවුද කියන්නේ? ටීනා, ධනුෂි. ඇයි ධනුෂි එහෙම වෙන්නේ?
මොකද කිව්වොත් සතුටට දැනෙන්නේ මුලින්ම කියන්නම් දැන් අපේ මුතුන් මිත්තෝ එයාලගේ ලේමස් දහඩිය කැප කරලා නිදහස ගත්තා ඒක ගැන මාරම සතුටක් තියෙන්නේ දැන් අවුරුදු 74කට කලින් ඒ වගේම දැන් දුකක් වෙන්නේ කිව්වොත් දැන් ඇතිලා තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ එහෙම බැලුවොත් පොඩි දුකක් තියෙනවා නෑ වගේද ඔව් සර් කොච්චර මේවා කරලා දැන් නිදහස කියලා අපි සැමරුවට සර් තාමත් ඉතින් අපි අටත් වෙලා වගේ ඉන්නේ සර් දැන් අපි විදේශයෙන් මුදල් ගන්නවා ණයට දැන් ණයවල වලට හිර වෙලා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා නිසා ඒ කියන්නේ අපේ නිල නොලත් සිරකාරය නේමද නිදහස ලැබුණේ වක්‍රාකාරයකින් නිදහස නොලබපු ජාතියක් එහෙම කියලාද කියන්නේ ඒ නිසා ඔව් සර් එහෙම කිව්වොත් හරියටම හරි එහෙම කිව්වොත් දුකකුත් තියෙනවා සතුටකුත් තියෙනවා හොඳයි හොඳ අදහසක් දේශපාලනයට එනවා නම් හොඳයි වගේ හරි අපි දේශපාලනයට ඇවිල්ලා ඒ වගේ අදහස් දරන අය ඉන්නේ කොහොමද ඔය වයසදී එහෙම අදහසක් කියපු එක හොඳයි රයිට් තව කාටද අපි බලමු ගණේෂත් ඉන්නවා ගණේෂාත් පුළුවන් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න මට මේක හරිම වාසි මට සතුටකුත් තියෙනවා දුකකුත් තියෙනවා සතුටකුත් තියෙනවා දුකකුත් තියෙනවා මොකද්ද සතුටට හේතුව මොකද්ද දුකට හේතුව සතුට කියන්නේ සර් ඒ කාලෙත් නිදහස ලැබුණ නැත්නම් අපිට මෙහෙම ඉන්න බෑනේ ඉන්න බෑ හරි දුක මොකද්ද කියන්නේ සර් ඒ කාලේ ඒ මේ පිට රටින් ඇවිල්ලා අපේ රටේ මේ කවුද දන්නේ ඔය කෝපි රබර් මෙන් තියනවා කියලා ඒගොල්ලෝ ඇවිල්ලා තමයි ඒව හොයාගෙන අපිට හඳුන්වලා දීලා තියෙන්නේ ඇත්තට මෙයාලා ඇවිත් ඉන්නේ අපේ රට ආක්‍රමණය කරන්න නෙමෙයි මේ කුළු බඩු ගෙනියන්න හරි එතකොට දුක තමයි මොකද දුක දුක කියන්නේ ඉතින් දැන් අර ඒ පිට වෙලා ගියේ හිඳයි දැන් ඉතින් අපේ ශ්‍රී ලංකාව මේ නිදහස කියන්නේ සර් මේ කොහේ කොහෙන් වල් රටකින් මොකුත් ගෙන්නන්නවත් නැහැ දැන් ඉතින් මේ රටවල් වලින් හැමදේම ගෙන්නේ හරි ගණේෂ කියන්නේ සතුටක් තියෙනවා නිදහස ලබා ගත්තා කියන දුකක් තියෙනවා ඒක හරියටම කියාගන්න බැරි වගේ අදහසක් මොකද්ද කියාගන්න බැරි දෙයක් නිසා පොඩි දුකකුත් තියෙනවා කියලා තමයි ගණේෂ කියන්නේ හොඳයි බලමු තව කාට හරි වෙනස් අදහසක් තියනවාද කියලා කවුද මෙතන ඉන්නවා සහන්න ඉන්නවා ඒ අදහස් දැක්ව තව කවුද අපේ ගායන අයතකට මේ ඉන්නවා කවුද හරි අපි තිසරණට අවස්ථාව දීලා බලමු මෙතන වයිපර් ඒ වගේ අද් දෙක හෙද මේක ගෙනියන නිසා හරි සර් ආ කියන්නේ තිසරේ මොකද හිතන්නේ නිදහස ගැන සර් මේ අපිට ඒ නිදහස ලබා දුන්න සියලුම විරුවන් කෙරෙහි ලකු ගෞරවයක් ඇති වුණා ඒ වගේම සතුටකුත් ඇති වුණා ඒක සර් ලේඋට් කරනවා එයාට සැලියුට් කරමු හරි එයා වෙනුවෙන් හાર્ට් එකක් දාමු හරි නේ කොහොමද කියේ මාණික්කසේ පොළොව තලේ නිදාන වේය උන් හෙළු රුධිර නේ එමණේ කියේ අල්කවල් සමාම සිත් ප්‍රබෝධයෙන් මෙවා එන්නේ උන් හෙළු ප්‍රාණ වායුවයි එමණේ කියේ නේ ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ උන් හෙළු ඒකඳයි නේ හරි ඉතින් එයාට අපි සැලියුට් කරමු ඒගොල්ලන්ට අපි හදවතින් ගෞරවය පුද කරමු හරි එතකොට සතුට තව මොනවද හැංගීම් තියෙන සතුට ඇරුණම් අභිමානේ ඇරුණම් වෙන මොනවද රයිට් එච්චර තමයි තියෙන්නේ ඉස්සරහට හරි ඉස්සරේ හරි කියන්න සේ මයික් ඔන් කරන්න දුන්නේ අය නෑ හරි මයික් ඔන් කරන්න දුන්නේ මම නිදහස උල්ලංඝනය කරා වගේ ප්‍රශ්නයක් තියෙන හරි ඔන්න නිදහස රැකගන්න රයිට් හරි ඔන්න එන රිමූව් කරා රයිට් දැන් එක එක කෙනා නිදහස ගැන සතුටු වෙනවා කිව්වා දුක් වෙනවා කිව්වා සමහර අය කිව්වා මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා ඉතින් අපි අද නිදහස ගැන චුට්ටක් කතා කරලම අපේ ශබ්දකෝෂ පාඩමට යන් ඉතින් සද්දකෝෂ පොඩ්ඩක් අලුත් කරගන්න
හරි ගණේෂත් තිසරිත් අරගෙන තියෙනවා සිංහල ශබ්ද කෝෂයක් very good මම මේ නිදහස ගැන ටිකක් මෙහෙම කතා කරලම යන්නම් මොකද අපේ නිදහස හම්බ වෙන 1948 පෙබරවාරි 4 වෙනි ඒකෝ හැමෝම දන්න අර කිව්වා වගේ අපේට මේ නිදහස නිදහසක් ද කියලා හිතෙන තරමට පොඩි ප්‍රශ්නයක් අපේ රටේ දැන් තියෙනවා. හරිද? කොටින්ම කියනවා නම් අපි ඉතිහාසෙ ඉඳලා යුද්ධ කරා නේද? මේක සංග්‍රාම භූමියක්, මේක සටන් භූමියක්. විතරම අපේ රටේ නිදහස වෙනුවෙන් නේද? එලාර, එතකොට දාටිය, පීටිය, පිලේමාර, පණේමාර, මේ කල්ලාට නාග මේ වගේ ආක්‍රමණ හමුවේ අපි සටන් කරලා මේ දේශය රැකගත්ත විරු අපේ රටේ ඉන්නවා. ඊට පස්සේ මේ ලන්දේසි පෘතුගීසි ඕලන්ද ඉංග්‍රීසින් අපේ රට යටත් කරගත්. ඔවෙනෙන් සමහරට අපි සටන් කරා සමහර අය සටන් කරා වීරය වුණා. කොමාරි දැන් අවිල අපි 70 වසරක් වෙනකොට ඉදහස් අරගෙන සුදු අපේ රටෙන් යනකොට අපි ලෝකේට ඩොලර් එකක්වත් ණය නෑ. කොටින්ම කියනවා නම් අපේ රටේ ආර්ථික ඉතා ඉහළට අරගෙන අවිල තිබුණා. අපේ රටේ සුද්ධ වෙනකොට ඇත්තටම තිබුණේ කුරහන් සහ වී ඔය ටික විතරයි. මඤ්ඤොක්කා දෙල් කොස ඔක්කොම ගිරයි සුද්ධෝ ඒ වගේම තේ පොල් රබර් කුරුඳු මේවා වැවිලි ආර්ථික හැදුවේ සුද්ධෝ එතකොට ඔය හදලා තියෙන සියලු රේල් පාරවල් ඒ කියන්නේ සුද්ධ හදලා ගිය රේල් පාරකට වඩා අඩියක්වත් අපිට තාම අදා ගන්න බැරි වෙලා තියෙනවා සුද්ධ හදපු රේල් පාරවල් ටිකේන කොටසක් අපි ගලවලා තියෙනවා දැනටත් අපි නුවර යනකොට ඔය යන්නේ සුද්ධ වතු වලට හදපු පාරවල් ඒ පාරවලට අමතරව පොඩි අධිවේගී මාර්ග කීපයක් අපිට හදා ගන්න පුළුවන් වුණා කොමනමුත් 70 වසරකට පස්සේ අපි ආපහු ලංකාව දිහා හැරලා බැලුවට පස්සේ මේ වෙනකොට අපි ලෝකයට අතිශයින් ණය වෙච්ච කොටින්ම කියනවා නම් නිදහස් දවසේ ණයට ගත්ත පතරෝ ණයට ගත්ත කාලතුවක් වලින් මුහුදට වෙඩි තිබ්බ කීණෙන් ණයට ගත්ත මුද්‍රණය කළගෙන ආපු සිංහ කොඩි උස්සපු නිදහසක් තමයි අද අපි භුක්ති විඳින්නේ ලෝකේ බරපතල ඛේද වාචකයක ලක් වෙච්ච නේද සීක්‍රෙන් පරිහානියට පත් වෙච්ච ලෝකේ හැම රටකටම වගේ ණය ගැති වෙච්ච දීන ජාතියක් පිළියට අපිට වසර 70කට පස්සේ නිදහස සමරන්න වෙලා තියෙනවා. ඉතින් දැන් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් සුද්ධ ගියේ අපරාධ කියලා. ඇත්තටම දැන් නම් අපට හිතෙන්න ඕනේ සුද්ධ ගියේ අපරාධ කියලා. ග්‍රීන්ලන්ඩ්, හොලන්ඩ්, නෙදර්ලන්ඩ්, ස්විස්ටර්ලන්ඩ්, නව්සීලන්ඩ්, අයිස්ලන්ඩ් මේවා තාමත් යටත් විදිහට. ඒවා ලෝකේ හොඳම රටවල් විදිහට තාම තියෙනවා. ඒ නිසා මම හිතනවා සුද්ධ හිටියානම් අපේ රට මේට වඩා සුන්දර අඩුම ගානේ අපේ රටේ තිරිච්ච දේවල් සුද්ධ ගිනිච්ච කියලානේ අපි කියන්නේ උන් ගිනිච්ච නම් ඒවා කෞතුකාගාරවලවත් තියෙනවා අපේ රටේ තිබිච්ච ඒවා දැන් කොහෙද තිබ්බ තැනකවත් නැහැ ඒ නිසා අපේ රටේ මහ පොළවත් අපිට නැහැ අපේ රටේ සම්පතුත් අපිට නැහැ තව ටික කාලෙකින් අපේ රටේ තියෙන හුස්මවත් අපිට අයිති නැති වෙන තැනට අපි දීන ජාතියක් බවට පත් වෙලාදී ඒ නිසා හාල් ටික ගන්නෙත් අපි පිට රටින් අල ටික ගන්නෙත් පිට රටින් දූණු ටික ගන්නෙත් පිට රටින් අපි අතේ තියෙන පෑන පැන්සල කැමරාව ඉදලා මේ ඇඳලා ඉන්න හැම අඳුමක්ම පිට රටින් එහෙම ඉතාම අසාර්ථක ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා 74 වෙනි නිදහස් දවසේ අපිට දැනෙන්න ඕනේ ඇත්තටම අභිමානයක් නැන්නේ. මේ ශ්‍රීනි විභූෂිත ලංකා මාතා ලංකා වැවලේ සිංහ දජේ යටතේ කියලා කිව්වේ. දැන් අපිට කියන්න වෙන්නේ ශ්‍රීනි විභූෂිත ලංකා වැවලේ චීන දජේ යටතේ, ඉන්දියා දජේ යටතේ, ඇමරිකන් දජේ යටතේ ඔහොම තමයි කියන්නේ. මේ ඉතින් කනගාටු අපේ රටේ එහෙම පිච් එක ගැන මම හිතනවා අලාගත પરම්පරාව ඕගොල්ලෝවත් මේවා තේරුම් ඒවා මේ රටේ වැරද්දක් නෙවෙයි මේ රටේ හිටපු මුග්ධ පාලකයන් විසින් කරපු ඉතාම අතිශය මොට්ට මෝඩ වැඩ සහ අපේ රටේ දේශපාලන සහ ආගම් ජාතිවාදයේ බෙදා වෙන් කරගෙන අපි කරගත්ත ලොකු හානියක් නිසා අපේ ප්‍රවේශියොත් මේවට වග කියනවා ඔයගොල්ලොත් මේ නිදහස දවසේ මේවා තේරුම් අරගෙන අපි ලෝකේ ඉතාම පල්ලෙහා තැනක ඉන්න ජාතියක් බවට පත් වෙලා තමා. ඒ නිසා ඒ ටික තේරුම් නොගත්තොත් අපි අදටත් කල්පනා කරොත් අපි තමයි ලෝකේ උතුම්ම රට, අපි තමයි ලෝකේ උතුම්ම ජාතිය. ඔය අපිව අඳපු කතා ටික නැවත නැවතත් අපි ඔළුවේ තියාගත්තොත් අපිට නතර වෙන්න වෙන්නේ හුස්ම ගන්නවත් බැරුව. මොකට මත්තම ඕක තමයි නිදහස ගැන මගේ කියවීම. මට මතකයි 1917 ලංකා ජාතික සංගමයේ නිර්මාණය වෙන ඒකේ 16 වෙනි සභාපතිවරයා එච්.ජේ.සී. පෙරේරා එයා කියනවා අපි නිදහස ඉල්ලීමට තරම් මෝඩයෝ නොවෙමු
ඔස්ට්‍රියාවට කේප් කොලනියට ලබා දුන්න ස්වයංපාලන නිදහස අපට ප්‍රමාණවත්. එංගලන්තයේ රජින අපගේ රජිනේ කියලා ඔහු කතාවක් කරනවා 17 වෙනි සම්මේලනයේ ලංකාවේ. මට හිතෙනවා ඔහු කියපු කතාව අද ඇත්ත කියලා. එදා මිනිස්සු එයාට ගොඩක් වැන්නට අද නම් හිතෙනවා HJC පෙරේරා එදා කියලා තියෙන ඇත්ත කියලා. ඊට පස්සේ ඩොනමෝර ආණ්ඩු ක්‍රමය යටතේ ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දෙනකොට කිව්වා ලංකාවේ මිනිස්සුන්ට සර්වජන ඡන්ද බලය දෙන්න එපා ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු කියලා. ඒක වෙනස් වුණා. ඒත් ඉතින් සමහර වෙලාවට හිතෙනවා සර්වජන ඡන්ද බලය නොදුන්නා නම් අපේ රට මේට වඩා වෙනස් වෙන්නත් තිබුණා. දැන් කරන්න දෙයක් නෑ අපි බොහෝ ආපසු ගිහින් තියෙන්නේ. අපිට ඉතාම අමාරුවෙන් හරව ගන්න පුළුවන් රටක් තියෙන්නේ. එකිනෙකාගේ වගකීම හරියට තේරුම් අරගෙන මේ මෝඩ කතාවල රැවටෙන්නේ නැතුව අපි ඉන්න තැන හරියට තේරුම් අරගෙන ඉස්සරහට ගියොත් අපිටත් සුන්දර රටක ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඒක තමයි අපි නිදහස ඇතුලේ ඇත්තටම කතා කරන්න ඕනේ. එහෙම නැතුව සිංහාව පෙන්නගෙන මහා ජාතියක් කියලා අපි හිතාගත්තොත් අපි විනාශ වෙන කාලේ ඉතාම ළඟයි. හරි. ඔය පාඩම ඉගෙන ගත්තේ නැත්නම් ඉස්සරහට අපිට වෙන පාඩම් ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ කියන එක නම් මට හොඳටම විශ්වාසයි. ඒ නිසා අපි අලුතින් පාඩමක් ඉගෙන ගමු නිදහස ගැන. ඔය පොත්වල නිදහස ගැන ලියලා දෙන පිටු ඉරලා දාලා අපිට අලුත් පාඩමක් නිදහසට ලියන්න වෙයි. මම හිතනවා ඔබෙන් අහුවේ මං ඒ කතාව ඔබ තුල තියෙයිද කියලා බලන්න. මම හිතනවා දැන් ඔබ ඔය කතාව ඇතුළට දාගෙන අභිමානේ රැක ගන්න ඇත්ත පරිස්සම් කර ගන්න. ඇත්තත් එක්ක ජීවත් වෙලා. හරි එහෙනම් අපි මතකයි ලබන සතිය නෙවෙයි sorry ගිය සතිය අපි කතා කරේ මොකද්ද ශබ්ද කෝෂ ගැන. අපි බලමු ඉස්සෙල්ලාම හොයාගෙන කවුද ශබ්ද කෝෂ ගත්තේ කියලා. right මම යනවා අලුතෙන්ම ශබ්ද කෝෂ ගත්ත අය හෑන්ඩ් මාක් එකක් දාන්න. ඒ අය හොයාගෙන එයා ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඒකෝලංගේ ඕමනාව ගැන. ඒ කියන්නේ අනිත් අය හොඳ නැහැ කියන එක එහෙම නෙවෙයි. ලද අවස්ථාවේ හැටියට තමන්ට කළ හැකි විදියට තමයි ඒව වෙන්නේ. ඒ නිසා අපි බලමු කවුද අරගෙන තියෙන්නේ කියලා. කීප දෙනෙක් අරගෙන තියෙනවා මෙතන හෑන්ඩ් මාක් එකක් දාන්න ගත්ත කට්ටිය. සිංහල සද්දෝෂ කීප දෙනෙක් අරගෙන තියෙනවා. හරි. රයිට් මෙතන ලෙක්ෂික අරගෙන තියෙනවා. එතකොට තිසරිත් අරගෙන අරගත්තා කියලා කිව්වා. හරි. අපි ගත්ත අයගේ නිකන් වචනයක් දෙකක් අහලා බලමු නේද? හෙව්වා සර් හම්බුනේ නැහැ. හරි හරි ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිසේත්ම ගැටලුවක් නැහැ. ඔයා එක්සියම් ජීවිතේ කිසියම් දවසක ගන්න. 6 වසරේ 8 වසරේ 8 වසරේ නෙවෙයි. 9 වසරේ 10 වසරේ නෙවෙයි. 11 වසරේ 12 වසරේ නෙවෙයි. ඔයාට යම් අවස්ථාවක් හැකි වුණොත් ඒ අවස්ථාවකදී ශබ්ද කෝෂයක් අරගන්න. හරි. අපි බලමු කවුද දෙනුවන් ශබ්ද කෝෂයක් ගත්තද දෙනුවන්? නැහැ සර්. අපි තිසරගෙන් වචනයක් දෙකක් අහලා බලමු මොනවද තියෙන වචන කියලා. හරි. හරි සර්. හා කියමු බලන්න. ඔය මැදින් එකපාරට පිටුවක් පෙරලා කියමු බලන්න ඒකේ තියෙන වචනයක් දෙක. වයස්ය. මොකද? වයස්ය. වයස්ය. හා. වරංගන. හා. වරිග. හා. වර්ණාශ්‍රම ධර්ම. හා. වෛශ්‍යද? වෛශ්‍ය. නැස. වර්ණාශ්‍රම. නැනම් පළවෙනි වචනේ. වයස්ය. හා. වෛශ්‍යද වයස්යද? වයස්ය. මට පොත පොඩක් පෙන්වන්න බලන්න. කැමරාවට අල්ලන්න. වයස්ය. හරි. වයස්ය. හරි. වල්ලම්. හා. වලාහක. හා. වශීකෘත. හා. වසුදා. හා. වසුදා. හා. වස්දඬු. හා. වහසි. හා. වස්කාල. අම්මෝ කොච්චර දිනවද නේද? ඒකනේ කියන්නේ. හරි. තව වීඩියෝ එකකින් ඉඳලා අපි බලමු වචනයක්. ඒඩිස්. ඒකයිෂිකා. ඒකාධිපත්‍ය. ඒ රාවණ. ඒෂණ. ඒ රාෂ්ට්‍ර. රාෂ්ටක.
ඒෂිකා ස්තම්භය හරි හරි කොමක් නැහැටි ඔවගේ ඒකේ මුල වචනේ මොකද්ද කියලා මම බලන්න බැරුණා කමක් නැහැ අපේ ලෙක්ෂිකා නේද ලෙක්ෂිකාටත් දෙමු බලන්න කීපයක් කියන වචන ශබ්ද කෝෂේ හරි කියමු බලන්න ගිම්හානය ගිය ආයුෂ ගිනිහාව ගිනිහල් පොකුණ ගින්න විස ගරණිය ගරදාසිය ගර්ම දණ්ඩියම දඬු අත දොස් සීර දොරගම හරි ඇදී ඔය කියව වචන ගොඩක් ඒවා අතර අපි දන්නේ නැති ඒවා නේද ගොඩක් අය දන්නේ නැති ඒවා එතකොට ඒවා ගැන හොයා ගන්න අපිට සිද්ධ වෙනවා ශබ්ද කෝෂයක් හොයා ගන්න පාවිච්චි කරන්න ඒ කියන්නේ භාෂාවේ තියෙන සෑම වචනයක්ම අපි තරම් හැම එකම දන්නේ නැහැ ඒ නිසා අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද අපිට සිද්ධ වෙනවා ඒවා ශබ්ද කෝෂේ අහලා ඉගෙන ගන්න රයිට් එතකොට දැන් අපිට ශබ්ද කෝෂේ පාඩම ඇතුලේ මම පොඩක් අපිට අපි නැවැත්තුවේ ශබ්දකෝෂේ කොහොමද වචන තෝරගන්නේ කියන එක. එහෙම නැත්නම් කොහොමද අපි පිළිවෙල බලන්නේ කියන එක. එතකොට ඒක අපි කිව්වා ඒ ඌ අක්ෂරමාලාවේ පිළිවෙලට තමයි ඒක බලන්නේ කියලා. හරිද? එතකොට අකාරාදී පිළිවෙලට. එතකොට මේ අකාරාදී පිළිවෙල හරියටම තේරුම් ගැනීම සඳහා පොඩි වචන ටිකක් දීලා තිනවා පාඩමේ. මම ඒක ෂෙයා කරන්නම්. අපි ඒ ටික පොඩ්ඩක් අකාරාදී පිළිවෙලට ලියලා බලමු. රයිට්? අකාරාදී පිළිවෙලට ලියනවා කියලා කියන්නේ අක්ෂරමාලාවේ පිළිවෙල. අපි ටිකක් පොඩ්ඩක් ලියලා බලමු ටක් ගාලා. කොහොමද ඒක ලියන්නේ කියලා ඔන්න දීලා තියෙනවා මුලින් එදෙන අකුරට අනුව අකාරාදී පිළිවෙල සැකසීම මේ පැත්තේ දීලා තියෙනවා නිල් කා රතු සුදු දම් එතකොට ඒක මේ පැත්තේ අකාරාදී පිළිවෙලට ලියලා තියෙනවා කහ 1 දම් 2 නිල් 3 රතු සුදු හරි එහෙම තමයි එන්න ඕනේ කියලා ඊට පස්සේ අලි කොටි වලස් නරි ඌරු එතකොට අලි කියන එක එකට ඇවිල්ලා ඌරු කියන එක දෙකට ඇවිල්ලා කොටි කියන එක තුනට ඇවිල්ලා නරි කියන එක අතරට ඇවිල්ලා වලස් කියන එක පහට ඇවිල්ලා. ඒ කියන්නේ අක්ෂරමාලා විදිහට ලේනවා නම් ලියන්න ඕනි ඔහොමයි. එතකොට ඇවිල්ලා තියෙනවා කෙන්ද කන්ද කොන්ද කුන්ද කැන්ද. එතකොට ඒක එන්න ඕනි කන්ද කැන්ද කුන්ද කෙන්ද කියලා කොන්ද කියලා මේ විදිහට පිළිවෙලට එන්ට ඕනි. හරි? ආ වචන ටික දුන්නා මම හොයන් එන්න. අඳින්න එපා. ලොකුකම කා ගන්න. රයිට් ඊට පස්සේ දෙවුනුවර දික්වැල්ල දඩල්ල දොම්පේ දැරණී කියලා. දඩල්ල දැරණී කියලා දික්වැල්ල දෙවුනුවර දොම්පේ කියලා එක අකාරාදී පිළිවෙලට හදලා තියෙනවා. නදුන් නයනා නලින් නදීෂා නදීෂ් නදීකා නදීෂා. එතන නදීකා නදීෂා නදුන් නයනා නලින් එහෙම එන්නේ. පරිප්පු පතෝල පතක පතාක පපඩම් පත්තක්ක පලු. එතකොට ඒක හැදෙන්න ඕනේ පතාක පතෝල පත්තක්ක පවඩම් පරිප්පු පලු. ඔන්න ඒ විදිහට අකාරාදී පිළිවෙලට ලියද්දී අපි මේ අක්ෂරමාලාවේ මෙන්න මේක තමයි භාවිතාවට ගන්න. ඒ නිසා මම පොඩි වචන කීපයක් දෙන්නම් අකාරාදී පිළිවෙලට ලියන්න. අපි ලියලා බලමු. රයිට්. බලමු අකාරාදී පිළිවෙලට ටිකක් ලියන්න පුළුවන්ද කියලා. රයිට්. ලෑස්ති වෙන්න. මාතෘකාව ලියන්න ශබ්දකෝෂය කියන එක ඇතුළෙම ඒකෙම අනුමාතෘකාවක් විදිහට අකාරාදී පිළිවෙල කියලා ලියන්න. අනුමාර්ගාවක් විදිහට අකාරාදී පිළිවෙල කියලා අපි ශබ්දකෝෂය කියලා ලිව්වනේ. හරි. මම වචන කීපයකට දුන්නා. අකාරාදී පිළිවෙල කියලා මාතෘකාව ලියමු අපි අකාරාදී පිළිවෙල
හරි හරි නේද right මෙන්න මේ ටික අපි මොන පොතේද කියලා නะ අපි සාමාන්‍යයෙන් අටවසර අභ්‍යාස කරන පොතේ තමයි කරන්නේ හරිද right මම ෂෙයා කරන්න මේ වචන ටික අපි අකරා දී පීරියඩ් ලියලා බලමු right පේනව නේද කමල් අමල් නිවල් සුනිත් බලමු මේ වචන ටික අපි අකරා දී පීරියඩ් ලියලා ටක් ගාලා එමු ලියලා chat box එකේ ටුක් ගාලා දාමු අපි ඊටම ලේසි වචන ටිකක් තව ප්‍රශ්නයක් අහනවා මොකද්ද ප්‍රශ්නේ මොන පොතේද ලියන්නේ කියලා එදිනෙදා අභ්‍යාස පොතේද එදිනෙදා අභ්‍යාස පොතේ තමයි ලියන්නේ yes එදිනෙදා අභ්‍යාස පොතේ right कमल अमल निमल सुनील इतना वाले ऐसे वचन टिका दिला दी ना बालमु का उदाहरण ये टमलिया निकला ओके आई कमल अमल निमल सुनील विमल कमल अमल निमल सुनील विमल नीले वर्द කොබන් ලියලා ඉවර කට්ටේ දාන්න බලන්න අත උස්සන් very good ආමු මේ පැත්ත සයිඩ් එක කැමරා ඔෆ් කරගෙන ඔක්කොම හැම වන් කරගෙන සායි පෙන්නන්න කියලා කියනවා හරි මම පෙන්නන්න अरे देन कमल अमल निमल सुनील विमल अशीसा 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 4088 अहिंसा नहीं मन गए नाम आई कौन करान बान 4088 मोया मोकाद नाम अहिंसा अहिंसा के लिए आने हो बता मम्मी है दीवा पाटला के नहीं नो अहिंसा के क्या है हाँ बता अहिंसा लिखो बता अरे अहिंसा के बारे तो मैं करा पुरवारा के लामा रही था ना नाम की हो गया नहीं අපි නහර ගැට ගාගෙන ගෙවන්න ඕනේ නෑ නෝ හරි නේද කියන්න බලන්න අප පිළිවෙල ඒ කිය අකුරු ටික කියන්න බලන්න පිළිවෙල ලියුවා අමල් කමල් විමල් සුනිල් නිමල් අමල් කමල් නිමල් විමල් සුනිල් हरे बालम राइट अरे राइट हाउ द पे 8188
8188. Himesh. Sir. කොහමද ආවේ වචන ටික කියමු බලන්න. Amal Kamal Nimal Vimal Sunil. Amal Kamal Nimal Vimal Sunil. එහෙමද ආවේ? Right. අපි බලමු. බලමු. හරිද කියලා. මේක ඇත්තටම අමාරු වැඩක් නෙමෙයි. Right. උත්තරේ හරි ගොඩක් ආයේගේ. ඉස්සෙල්ලම එන්නේ සොරාකුරු නිසා අමල් ඊට පස්සේ කමල් ඊට පස්සේ එන්න ඕනි තත දදන පපවම යරලව ශස්සසහල නිසා නිමල් ඊට පස්සේ විමල් සුනිල් ඔය ගොඩක් ආගේ උත්තරේ හරි එහෙම හරිනම් හරි කට යන වාක්‍යයක් දාන්න දාලා හරියක් දාක රයිට් හරියක් දාගෙන ලසිත් මාලිංග විකට් එකක් ගත්තා වගේ ජය කියලා හදාගන්න හැබැයි එච්චරම අමාරු එකක් නෙමෙයි රයිට් එතකොට අපි තව එකක් ලියලා බලමු රයිට් अमल कमल निमल विमल सुनील राइट ඔන්න ඒ විදිහට තමයි අපි සාමාන්‍ය වචනයක් බලන්නේ මොකේද ශබ්ද කෝෂය ඇතුලේ ශබ්ද කෝෂය ඇතුලේ වචන පෙළ ගැස්සන්නේ උමු එක කියලා දෙන්න තමයි ඔක අවශ්‍ය වෙන්නේ රයිට් අය බලමු පසුගිය සතියේ මම ඔයාට කිව්වා වචන කීපයක් කවුද බලමු උත්තර හොයාගෙන ඇවිල්ලා තියෙනවා කොබාල උත්තර හොයාගත්ත කටි ආ වෙරි ගුඩ් ගක්කා ඉන්නවා අපි කාටද දෙන්නේ ඉස්සෙල්ලාම අවස්ථාව වචන හොයාගත්ත කට්ටියට ඈන් මාක් එකක් දාන්න එතකොට මට හොයාගන්න පුළුවන් මෙතනින් කවුද තෝරා ගන්න කියලා ගොඩක් අය ආගෙන තියෙනවා අන්සරද answer अरे answer ට ඇහෙනව නේද answer yes sir හරි ඔයාගත්තද මම කියපු වචන වල අදහස මම ගිය සතිය ආවේ නැහැ ඇයි නා මේ මාසොයලා මොකද නාවේ එන්න බැරි නා සර් මේ ආචර සනීපයට හොස්පිටල් ගියා දැන් සනීපයිද තාම නම් එච්චර සාමේ එච්චර නැහැ अरे तो कोटा दें अस्पताल ने वो तूना आते नेतंग किधर रहते कोई थे मैंने मैस है ना आज चीनी काया गोड़े आवे कोई थे काया गोड़े खालाल गोड़े तो कोटा दें आज ची कराल गोड़े इन्दला लेडाउना आठ पास से गिया था ची वाला अरे ना इतनी आचर सानी पेंड के लिए प्रार्थना करना इतने वाकुआड़वा खंबे ने के लिए प्रार्थना करना इतनी दैनवी माकुआ दैन में नहीं दैन मासे हाँ
එනම් ඔන්න ආචාර්ය වක් වැඩක් ඉක්මනට හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙනම් අපි යනවා හන්සරා ගාවෙන් වෙන කෙනෙක් ගාවට. මෙතන ඉන්නවා උමේෂි. උමේෂි අද හරියම ලස්සනයි. උමේෂි හයිකි කොන් කර. සර්. ඉතින් උමේෂි කොහමද කියන්න බලන්න මම දීපු වචන වල අරුත හොයාගත්තද? ඔව් සර්. අද උමේෂි හරියම ලස්සනයි කම්බලට අතක් තියාගෙන. හරි පරිස්සමට කල්පනාවෙන් හරි කල්පනාවෙන් උත්තර දෙන්නේ උමේෂි. හරි උමේෂ් කියන් බලන්න. මොකද උමේෂි කැමරාවට වෙලා තියෙන්නේ? නෑ සර් කරන්ට් ගියා. Oh my goodness current එක ගියා. අපේ රටේ එහෙම current එක කපන්නේ නැහැ කියලා තමයි අමතිතුමා කියන්නේ. ඈ එහෙම නේද කියන්නේ? කිසිම විටක විදුලිය කප්පාදු කරන්නේ නැහැ කියලා නේද කියන්නේ? ඔව් සර් උන්නාට current එක කපනවානේ. ඒ ඉතින් ඒගොල්ලෝ බොරු කියනවද? ඔව්. දේශපාලඥයෝ බොරුමයි කියන්නේ නේ. හරි. කමක් නැහැ ඉතින් අපේ රටේ අපි ඉතින් ওই කට්ට කාගෙන ඉමු. ඉතින් අපි මෙනේ ඔක කරලා දින ඕගොල්ලන්ගේ දෙමව්පියෝ තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ. මෙරටේ අවුරුදු 70ක් තිස්සේ ගොන් තකතිරු පාලකයෝ පත් කරගෙන මේ වෙලා තියෙන වැඩක්. හරි. තව ටික දවසින් කරන්ට් එක නෙමෙයි මොනවා නැති වෙයිද දැන්. හරි. ඉතින් උමේෂි මට කියන්නකෝ හොයාගත්ත දේ වචන කියන්න. දඬුපස් නාමාණයට කීය වැටෙන දුර? සංජාත එකට ඉබේ හටගන්නා. පංකජ එකට මඩෙහි උපා. සර් අනිත් වචනේ මට හරියට ඇහුන්නේ නැහැ. අනිත් වචනේ හරියට ඇහුනේ නැහැ. බලමු අනිත් කවුද කිව්වේ කියලා. හොඳයි වචන තුනක් කියවට. රයිට් ඊළඟට අපි අහලා බලමු. කාගෙන්ද? මෙතන ඉන්නවා කවුද? අනුෂි. අනුෂි. ඔව් සර්. හරි අනුෂි හොයාගත්තද වචන? එක වචනයක් හොයාගන්න බැරි වුණා සර්. එක වචනයක් හොයාගන්න බැරි වුණා. රයිට්. මොකද්ද හොයාගන්න බැරි වෙච්ච වචන? අකඩ වාර්ය. අකඩ වාර්ය හොයාගන්න බැරි වුණා. මොකද මම අකඩ වාර්ය හොයාගන්න මරුණේ. හරි. එතකොට කියන බාන ඉතුරු වචන තුන. දඩු බස් වලට හරි සංජාතේ ඉබේ හට ගන්න. සංකජ මඩේ උපන්. වස් දඩු රාවේ බට නලා රාවේ. අකනමානේ හොයාගන්න මර උනානේ මොනේ. හරි එලක නම ශේන ගුණාක නොවනි හොයා ගන්නට ඕන හොන්නේ. හරි සර්. මොනවයි තව? හරි. පොඩි මාපටි කෙනෙක්. හරි. එතකොට කවුද තව හොයාගත්ත කියලා බලමු. මේ උංගකයි වචන හොයාගෙන නේද? හොඳයි. අපි බලමු සදේව් සමාදිත්‍ය. ඉන්න සදේව්. සදේව් කෝසද එතකොට ඉමේෂ් ඉමේෂ් උදාර ඉමේෂ් සර් හරි ඉමේෂ් මොකද හැංගිලා ඉන්නේ මොකුත් නැද ඒ මොකුත් නැත මොකද හැංගිලා ඉන්නේ එන්ට කො එළියට ඒකනේ කියන්නේ ඔය ඉන්නවා කියන්නේ කියන බාන හොයාගත වචන හරි හොයාගන්න බැරුණා නම් හම්බ වෙයි සොයන්නාට හම්බ වෙයි නේ තට්ටු කරන්නාට දොර නෑරේ හරි කොහොමද කියන්නේ තට්ටු කරන්න දොර හරි කියලාද කියන්නේ හරි රයිට් අපි බලමු තව කවුද හොයාගත්ත කටේ ඉන්නේ කියලා උනන්දු මෙතන ඉන්න ගණේෂා හරි ගණේෂට තව අවස්ථාවක් දෙනවා ගණේෂ අනිවාර්යෙන් සක්වල හරි ගින් උපහා ගන්නවා කියලා මම දන්නවා බලමු හරි සර් මම හොයාගත්තේ නෑ මම දන්න මංගාවර මේ
සිංහල ශබ්ද කෝෂයක් නැහැ. හරි. එහෙනම් මට ඉතින් පෙන්වන්න වෙන්නේ මෙන්න මෙයා තමයි. හරි බලමු ඔන්න ඉතින් මම හිතාන ඉතියා ගණේෂ් සක්වල පෙරලා හරි ඔබ හොයා ගන්නවා කියලා ඔන්න දැන් ඉතින් විශ්වාසෙ බිඳලා තියෙන්නේ දැන් ඉතින් ලවණ සත් ඉඳලා විශ්වාසෙ ගොඩර ගන්න හරි රයිට් කවුද පිටිපස්සෙන් ඉඳලා අතවරන් අක්කද නංගිද හරි ආ නංගිනේ රයිට් අපේ තිසරේ නැවතත් වයිපරේ දාගෙන ඉන්න බලමු අපේ තිසරේට හරි සර් හරි කියමු බාන් සර් මේ අක්කඩ වාරිය කියන එක නම් හොයාගන්න බැරි වුණා අක්කඩ වාරිය හොයාගන්න බැරි නම් ඔක්කොටම ප්‍රශ්න වෙලා තියෙන අක්කඩ වාරිය හරි ආ කියමු බාන් දඩු ප්‍රශ්න මාන කියන්නේ හී වැටෙන දුර හා සයන් ජාත කියන්නේ ඉබේ හටගත් නැත්නම් ඉබේ පහළ වූ පංකජ කියන්නේ මඩෙහි උපන් වස් දඬුරාවේ කියන්නේ වටනලාහනේ වස් දඬුරාවේ ආලා තියෙනවද නැහැ ආලා නැද්ද හරි හරියට කියවෙන ඕඩක් මේ පැටියකුත් ඉන්නවට හරි ඒත් අකඩ වාරිය හොයාගත්තේ නෑනේ රයිට් හරි තව කවුද අකඩ වාරිය හොයාගත්ත කෙනෙක් ඉන්නවනම් කොබන්න අත උස්සන් අකඩ වාරිය හොයාගත්ත කෙනෙක් කො බලන්න කවුද අකඩ වාරිය හොයාගත්තේ අකඩ වාරිය කවුරු උත්සාහගන්නේ වගේ හරි තෙස්සන්දි අකඩ වාරිය හොයාගත්තද තෙස්සන්දි නෑ සර් නෑ සර් අකඩ වාරිය මේ ඩ්‍රාම එකක් තිබිලා තියෙනවා අකඩ වාරිය කියලා ඩ්‍රාම එකක් තිබුණා ITN එකේ තමයි ගියේ මම හිතුවේ නේද ලක්ෂිකා අකඩ වාරිය හොයාගත්තද නෑ සර් අනිතජන්ටි හොයාගත්තා අනිතජන්ටි හොයාගත්තා අකඩ වාරිය හොයාගන්න අකඩ වාරිය වෙන ප්‍රශ්නයක් කියලා තියෙන කට්ටියද තව සතියක් දෙනවා මම හොයාගන්න අවස්ථාව රයිට් බලමු සතියක් තිස්සේ ඔයාගේ ට්‍රයි එකක් දෙන්න. ඉස්සර මගෙන් දැනට සෑහෙන කාලයකට දෙදී මේ කට්ටියක් ඇවිල්ලා මේ කියන්නේ මොකද්ද අපේ නිවසට කට්ටියක් ආවා. ඇවිල්ලා ඉතින් මම පොඩි කාලේ තා කුඩා කාලේ අර කලිසමේ ඩබල් ඒසී කාලේ. එතකොට මේ කලිසමේ ඩබල් ඒසී කිව්වා මොකද්ද කියලා බලාගෙන අර බිම රූටල උඩට පිටිපස්සේ හිල් හදච්ච චූටි කාලේ එවනේ කලිසම් වල හිල් හැදිලා නැති ඒකට තමයි කලිසමේ ඩබල් ඒසී කාලේ කියලා කිව්වේ ඉතින් මේ ඔය කට්ටිය ඇවිල්ලා තේරවිලි අහන තේරවිලි අහුවම එක තේරවිල්ලක් ඇහුවා ඒකට උත්තරේ කිව්වේ ඊළඟ අවුරුද්දේ ඇවිල්ලා එතකන් ඇහුවට කියන්නේ මමත් කැමති නැහැ උත්තරේ කියනවට මමත් කැමති තනියෙන් හිතලා කොහොම හරි හොයාගන්න ආපු තේරවිල්ල තමයි මේ අවුරුද්දට එකන නෑදෑයෙක් කියනවලු එයා ඇවිල්ලා ගෙදර ඉන්නේ ඔළුවෙන් හරි ඔළුවෙන් තමයි ඉන්නවට එතකොට එයා මේ ටෑග්ෙත් ගේනු ටෑග් ගනලා ඔළුවෙන් ඉඳගෙන යනවා කියලා තමයි කියන්නේ ඉතින් මං හෙව්වා කවුද අප්පා මේ ගෙදෙට්ට එන ඔළුවෙන් ඉඳගෙන ඉන්න නෑදෑයෙක් ඊට අමතරව ටෑග්ෙත් ගේනවනේ සෑහෙන අවුරුද්දක් තිස්සේ කල්පනා කළා අවුරුද්දකට ඉස්සර පස්සේ තමයි හොයාගත්තේ අන්න ඒ වගේ දැන් අකඩ වාරියත් අපි එක්කෙනෙක් නම් උත්තරය දාලා තිබුණා මම ඒ නිසා නිහඬව ඉන්නම් ඒක ප්‍රසිද්ධ කරන්නේ නැතුව එතකොට මේ දැන් මගෙන් අහනවා දැන් මොකද්ද මේ කවුද මේ නෑදෑය කියලා දැන් මම නොකිය ඉන්නම් කවුද මේ නෑදෑය කියලා ඒකත් නිකන් ඉන්න ගමන් හිතන්න හරිද ඒකත් නිකන් ඉන්න ගමන් හිතන්න මොකද්ද කවුද නෑදෑය කියලා. හරිද? දැන් ඕන තව ප්‍රශ්න දෙකයි. හරි. මම යනවා පොඩක් පාඩම් පැත්තේ තියෙන වචන කීපයක් ඒ ටිකට අවධානය යොමු කරන්න. ආකාර අධික පිළිවෙල දාන්න නිසා මම යනවා මෙන්න මෙතෙන්ට මේකේ තියෙන මෙන්න මෙහෙම බලමු. වචන කීපයක් තියෙන. බලමු මොනවද ඒ වචන කීප.
Kirinchi. Kirinchi. Command many patal last in the cow in the card taken. Kianako sir, ane kianan kilagina dahami. Dahamin seven kiva kiana lazy. Are patal hemakapana pativala kati dan no? Kirin chikiana mono other kir. Mono other kirin chikian. Manik vishesha. Abrikoidiamino kirin chikil. Abidan nan mono the kirin chikianikil. Or kirin chikiana mono other Akavilla, mono other. Manic Vishesha. It was a Kirika de Hale. Kirika de Hale. Come on, wedding world again, dear Kati. Balo, Mapoda, you stop Kalena. Wedding world again, dear Kati. Amu Sahina Kateki in a wedding world, Yanagoda. Malla the Kila in it. Sayana Katia wedding invite Kilatina. Wedding wedding invite Anakota Mahansi and Candle Mai the Pirimila. Candle Mine Kapara Rukarala, Forti Adala, Nail Ad the Arala, even wedding invite and Nail Candle Mai Etakata may wedding invite Giham, poor when I can charity through the Kalatinika. The Kalatina Kati. Right. Etakota Ara me Manamale Avisin Manamale ki Ammata deno me Redikal. Hari. Redikala deno. Mata Matakati red or red that deno. Eka din me. Manamalayage Manamalaya visin denne Manamalige ammat. Oh. Eka yanne me Povala thiyena kiri. Hari. Povala thiyena kiri. Eka yanne Manamalita povala thiyena kiri. E redda ponguwanna puluwan tarang kiyala kiyanda thamai eka denne. Hari. Eka diga දැන් මේ ළඟදීම වෙඩින් එකක් තිබ්බයි ඉන්නවනම් දන්නවා අ යාර කියද මෙන්න මෙයා දන්නවා වගේ මෙන්න මෙයා 얘 ගැන හොඳ විස්තරයක් දන්නවා බලමු යාගෙන් අහලා බලමු එයා මොනවද කිරි කඩසේ එක ගැන කවුද මායුමි මායු මොනවද දන්නේ 21 යාර 21ක් මම කවුද ළඟින් අතර අම්මා දන්නවද ඒකට ළඟදි තිබ්බ වෙඩින් එක යාර 21ක් මම දන්නේ ඉස්සර දුන්නද කියලා කාලයක් යනකොට ඉතින් ඕක කැලේ අඩු වෙනවනේ අතක් ඔය යාර 6ක් කියලා තමයි මගේ මතකයේ තියෙන්නේ අතක් නේ 6ක් 6ක් නේ 6ක් ඉතින් ඒක පොඟවන්න තරම් කිරි ප්‍රමාණයක් දීලා තියෙනවා කියලා කියන්න තමයි කියන්නේ. ඕක දෙන්නේ. ඉතින් දැන් මෙතන තියෙනවනේ ගොඩාක් ගෑනු ළමයි. ඒ ගෑනු ළමයින්ගේ අම්මලාට දවසක ඕක හම්බ වෙනවා. මොකද හම්බ වෙන්නේ? කිරි කඩ හේලයි. මොකද ඒකට කියන්නේ? කිරි කඩ හේලයි. දැන් කොහේ හරි තිබිලා කිරි කඩ හේලේ කියලා වචනේ හම්බ වෙනවා. දැන් ඕක ගිහිල්ලා කාගෙන් ආන්නද කිරි කඩ හේලේ කාගෙන් දාන්නේ? අපි ගලෙම ගන්න මෙන්න මෙම ශබ්ද කෝෂ. අරගෙන අපි යනවා ශබ්ද කෝෂෙට. ඔන්න ගියා ශබ්ද කෝෂ. මට ඔයගලන්ට පොඩි සහනයක් දෙන්න පුළුවන් මංගාව මතක හැටියට මේ සිංහල ශබ්ද කෝෂේ PDF එකක් තිබුණා වගේ මතකයි. හරිද? මට පුළුවන් වුණොත් මම එමුණු group එකට දානවා මට මතකයක් තියෙනවා සිංහල ශබ්ද කෝෂේ PDF එකක් තිබුණා වගේ. හරි. මෙන් තියෙනවා කිරි කඩ හේලේ විවාහයකදී මනාලය විසින් මනමාලිකේ මවට තෑගි පිණිස දෙන රෙදි කඩ. සමහර විට විවාහ ලිස්ට් එකේ තියෙනවා කිරි කඩ හේලේ කියලා. දැන් ඉතින් ඔළුව රත් කරගෙන හත් දිබ්බාගේ දුවන්න ඕනේ මොකද්ද මේ කිරි කඩ හේලේ කියලා හොයන්න. හැබැයි ඉතින් මේ වැඩ කරන කට්ටිය දන්නවා කිරි කඩ හේලේ කියන්නේ මොකද්ද කියලා. මෙන්න මෙතන ඉන්නවා නිම්සරා. නිම්සරාත් දන්නා වගේ කිරි කඩ හේලේ ගැන. නිම්සරා මොනවද කිරි කඩ හේලේ ගැන දන්නේ?
නිම්සරා නිම්සරයි දෙන්නම හැංගුණ හරි ඔන්න ආදි කැමරාව ටොප් කරන්න හරි හරි රයිට් ඊළඟට කිරි කපනවා කිරි කපනවා හරි කො බලන්න රබර් වත්තක් ළඟ ඉන්න කට්ටිය රබර් යායවල රබර් කිරි කපනවා දැකලා තියෙන කට්ටියද ඔස්සන්න බං හා කවුද ඉන්නේ කිරි කපනවා දැකලා තියෙන හරි එතන ඉන්න අමන්දා 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 මයික් එක ඔන් කරන්න බං අමන්දා වෙන කවුද ඉන්නේ කිරි කපනවා මෙතන ඉන්න එසඳු හරි එසඳු එසඳු මොනවද දන්නේ කිරි රබර් මොකක්ද රබර් රෝගාව ගැන මොනවද දැන් තියෙන වචනේ ඇවිල්ලා කිරි කපනවා මොකද්ද කිරි කපනවා කියන්නේ කිරි එක හැදුවා කිරි එක යපුවද මෙහෙමද එහෙමද මොකදද කිරි එක හදලා උදේට කිරි එක හදලා කිරි එක කපාන 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 යනවාද එහෙමද නැත්නම් අර කිරි හැට්ටියක් ගෙනලා කිරි එක නෑ මොකද වෙන්නේ ලංකාවේ තවත් එක කර්මාන්තයක් නේ. රබර් දැන් කොහොමද කොහොමද කොහොමද? කනේ රවුමට පදුළු කරගෙන පළුදු කරගෙන යනවා සර්. ඊට පස්සේ එක තැනකින් නවත්තලි වෙලා සර්. මේ මොකක් හරි මේ මුට්ටියක් හරි නැත්තම් පොල් කට්ටක් හරි තියලි වෙලා සර්. මුට්ටියලනවා මේ මුට්ටියලනවා ගෙතුල් ගස්වල මේ මල් කපන කොට. පොල් කට්ටක් නිසා දෙන්න තියෙනවා. හා. ඇස්සල එනකොට සර් පිරලා තියෙනවා සර් වගේ. හ්ම්. ඒකට තමයි කිරි කපනවා කියන්නේ. රයිට්. වෙරි ගුඩ් අපි බලමු කිරි කපනවා. හරි. එයා කිව්ව විදිහ හරි. දැන් රබර් ගස්වල සාමාන්‍යයෙන් කිරි කපන වයසට ආවම පොඩි පැලවල කපන්නේ. පොඩි පැල තම්බෙනවා. පොඩි සත්කාරයක් තියෙනවා රතු කුඩු ගන්නවා කියලා. ඉස්සෙල්ලම රතු කුඩු ගාලා ගහ ඉස්සලා හදාගන්න. ඊට පස්සේ පළවෙනියටම කිරි කපනවා කියලා. ඒකට කියන වචනයක් මේ. ඒකට කියන්නේ මට නම දැන් මතක් වෙන්නේ නැහැ. පළවෙනියටම ගහක අර පළවෙනි තීරුව කපනවට කියන නමක් තියෙනවා. මට ඒ නම දැන් මතකයට එන්නේ. ඒකට කියන්නේ මොකක් තියෙනවා කියලාද මේ එම පළවෙනි තීරුව මෙහෙම කපනවා ගහ තුවාල වෙන්න කපන්න බෑ අර පොත්ත ගානට කපාගෙන යනවා එතකොට ඒකට වෙනම පිහියක් තියෙනවා ඒකට කියන්නේ කිරි පිහිය කියලා අතර කිරි පිහිය දෙපැත්තම කැපෙනවා මෙහෙම දෙපැත්තම සාමාන්‍යයෙන් ගොඩක් ලාවට රබර් කරන කට්ටිය පිංගම් ගඩොල් කෑල්ලකින් තමයි පිංගම් කෑල්ලකින් තමයි කිරි පිහිය මදින්නේ ඔය ගොඩක් රබර් වැඩ කරන කට්ටිය හැන්දෑවේ නිදා ගන්න කලින් කිරි පිහිය මදිනවා අනාරි කැපුම් දානවා තවත් නමක් කියනවා ඒකට තව කැපුම් දැමීම නෙමෙයි මොකක් හරි තව වචනයක් තියෙනවා මුලින්ම කරන වැඩේට කැපුම් දානවා කියලාත් කියනවා. එතකොට දැන් රෑට නිදා ගන්න කලින් ඒගොල්ලෝ කරන්නේ මේ කිරිපිහිය හොඳට මදිනවා. ඒක පුරුද්දක් විදිහට හැමදාම ඒක හොඳට කැපෙන්න ඕනේ. ඒක මේ මාර තීරුව දිගේ ලස්සනට කපාගෙන යන හොඳට මැදෙන්න ඕනේ. ඉතින් පිංගම් ගඩොල් වලින් කියන්නේ මේ තමයි කිරිපිහිය දෙපැත්ත මැදගෙන උදේ පාන්දර ඉතින් එළිය වැටෙන ඉස්සෙල්ලා තමයි යන්නේ. ගිහිල්ලා අර ගානට අර පීල් එක සයිඩ් එකයි කපන්නේ. ගහේ මෙහෙම රවුමටම කපන්නේ එක සයිඩ් එකයි. මුල් කා මෙහෙම ගහේ එක පැත්තයි කපන්නේ. ඊට පස්සේ ඒක කපලා ඉවරනාට පස්සේ ඒකේ රතු කුඩු ගාලා ඉවරලා අනිත් පැත්තෙන් කපනවා ඊට පස්සේ. ඊට කැපුවාට පස්සේ මේක යට ඉඳලා උඩට මෙහෙම ලා හැඩයකට කපන්නේ. ඒ කපත් දින පොඩි පටියක් තියෙනවා. ඒකට කියන ඔට්ටපාලු. ඊට පස්සේ පීල්ලා කියලා එකක් තියෙනවා. මේ ඒක හදන්නේ ඇලුමිනියම් මොන හරි මේ ඇලුමිනියම් කැලි වලින් තමයි කහදාන්නේ පීලි මිටි තියෙන්නේ මම කඩෙන් ගේන්න පුළුවන් පීලි මිටි. ඊපස්සේ අර වැක්කරන තැනට ගහට ඒ පීල්ලක් ගහනවා. එතකොට ඒ පීල්ල දිගේ තමයි පොල් කට්ට හරි අර ප්ලාස්ටික් කප් එකකට හරි වැටෙන්නේ. ගොඩක් ලාට සමහර අය කම්බි දාලා තියෙන කප් එක තියන්. පරණම කාලා ගොඩක් අර බිම ගල් දෙකක් තියලා එහෙම තමයි හදන්නේ. ඊට පස්සේ ඕක පීල්ල දැන් පීල්ලෙන් පොල් කට්ටට වැක්කරන්න තියලා කපල ඉවරකට සාමාන්‍යයෙන් 10 විතර වෙනකොට කපල ඉවරයි. 8 8 8 9 විතර වෙනකොට කපල ඉවරයි. එස් 10 විතර වෙනකොට යනවා මේ කිරි අකුලනවා කියලා කියන්නේ ඒකට අර පොල් කටු වල තියෙන ඔක්කොම කිරි ටික දාගෙන යනවා අර කිරි අකුලන පණිට්ටු වලට හරි පණිට්ටු වලට එකතු කරගන්න. එකතු කරගෙන ඉවරලා
ආපහුවර කිරි වැක් කරනවා නම් පොල් කට තියාගෙන යනවා. සමහරලාට ඉඳලා හිටලා ওই කිරි අකුලාගෙන යනකොට ගහක් දෙකක් මග ඇරෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟ දවසේ අර කිරි කපාගෙන යනකොට කරේ මල්ලක් එල්ලන් එනවා. අර පොල් කටු වල තියෙන ඉතුරු වෙච්ච ඒවාට කියන ඔට්ටපාලු කියලා. ගහෙන් කැපිලා එන එකටත් කියන ඔට්ටපාලු කියලා. අර පොල් කටු වල තියෙන එකටත් ඔට්ටපාලු කියලා. ඒ ටික එකතු කර ගන්න ඔට්ටපාලු එදියේ. සමහර අය ලිපපත්තු කරන් ගන්නවා. මේවා වෙනම වටිනාකමකින් වෙළඳ පොලට ගිහලා විකුණන්නත් පුළුවන්. සාමාන්‍ය ඉතින් ඔය ඔට්ටපාලු වැඩේ කරන්නේ ඒ ගෙදර ඉන්න පොඩි අය තමයි. ඒ කියන්නේ ඒ අය ඔට්ටපාලු එකතු කරගෙන ඔය කීයක් හරි හොයා ගන්නවා. හරි. හරි සුවඳයි ඒවා. වේලෙන්න දවසක් විතර පල්ලු නම් හරියම සුවඳක් තියෙනවා. ඉතාම ප්‍රියකරු සුවඳක් තියෙන සෑන් පවුඩර් පාවිච්චි කරන්න ඕනේ නැහැ. පරණ ඔට්ටපාලු එමෙ තියෙනවා නම් ඇඟේ ගාගෙන ටවුන් මේම යන්න කිසි කෙනෙක් ළඟට එන්නේ නැහැ. ඒ තරම් නිලමැස්ස වට කරගෙන ඉන්න පුළුවන් ඒ තරම් සුවඳයි. හරි. ඊට පස්සේ ඔට්ටපාලු වේලනවා වෙනම. ඊට පස්සේ අර අකුලාගෙන ආපු කිරි ටික තියෙනවනේ. ඒ ටික දානවා මේ තැටි වලට. තැටිත් තියෙනවා, ඔරු කියලා જાතියකුත් තියෙනවා. ලී වලින් හදාගත්ත ඔරුත් තියෙනවා, නැත්නම් රබර් සීට් දාන තැටිත් තියෙනවා. ඒකට ඇසිඩ් යම් ප්‍රමාණයක් දානවා කලවම් කරලා, මිශ්‍රණයක් දාලා වතුරත් කලවම් කරලා ඒකේ හොඳට කාල් ගන්න. පෙන එනකන් හොඳට කාල් ගන්න. කාල් ගාලා කාල් ගාලා කාල් ගන්නකොට පෙන එන. ඒක පෙරන්නත් ඕනේ. එතකොට මේ සැලඩයක් තියෙනවා, ඒකේ පෙරන්නවා. පෙරලා කාල් ගියම පෙන ටික ඔක්කොම අයින් කරනවා. ඊට පස්සේ පෙන ටික වෙනම තැටියකට දානවා. ඊට පස්සේ ඒවා පෙන සීට් කියලා වෙනම හදා ගන්නවා. ඒකටත් පොඩි ආර්ථික වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? අර ආයෙ මොනවද ඇසිඩ් එහෙම දාලා වේලෙන්න තිබ්බට පස්සේ ටිකක් වෙලා ගියා මේක හයි වෙනවා. ඊට පස්සේ මේක ගලවලා ඉවරලා සමහර සීට් ගොඩක් වෙලාවට ගොඩක් කරන් පයින් තමයි තලන්නේ. මෙහෙම කළා කකුලෙන් හොඳට තලනවා. උඩ පැන පැන සීට් එක හොඳට තලනවා. තලලා ඉවරලා සමහර අය ගාව ඩියර් රෝල් තියෙනවා, සමහර අය ගාව ඩයමන්ඩ් රෝල් කියලා තියෙනවා. එකක් ඩියර් රෝල් කියන්නේ අර කට්ට නැති එක. ඩයමන්ඩ් රෝල් කියන්නේ මේ කට්ට තියෙන එක. ඒතකොට ඉස්සෙල්ලාම කරන්නේ ඩියර් රෝලෙන් අල්ලලා හීන් කරගන්න. මේ උඩ තියෙන බර දාන්න රෝදයක්. බර දදා ටිකක් අමාරුම රෝදේ කරකවන්න. අර කරකවලා සීට් එක මොකද කරන්නේ මේ හීන් කරලා ඊට පස්සේ ඩයමන්ඩ් එකේ කරලා රටා ගන්න. ගහලා අවසනකන් දානවා අර ඇසිඩ් වතුර අනම්මන ඔක්කොම හොදන. හොදලා වතුර බේරෙන්න දානවා පොඩ්ඩක්. දාලා වෙලා දුංගේ කියලා එකක් තියෙනවා. ඒක ඇතුළේ සම්පූර්ණ වහලා තියෙන්නේ රබර් කොට දාලා වලක් හදලා උඩින් යකඩ මේකක් දාලා ගින්දර එන්නේ නැති වෙන. ඒක මේ කූරු කූරු තියෙනවා දාන්න. ඒවයි සීට් දාන්න. දාලා ටිකක් වේලුණාට පස්සේ තමයි වෙනද පොලට අරන් යන්නේ. ඕක තමයි රබර් කරවාන්තේ සමන් සිද්ධ වෙන දේ ඔට්ටපාලු තියෙනවා. ඕම තමයි වෙන්නේ. ඕකේ අර මොකද්ද කිරි කපනවා කියලා කියන්නේ අර ග්‍රහ වටේ අර පිහියෙන් කපාගෙන යන එකට තමයි. ඒක ලේසියෙන් කරන්න බෑ. මොකද ගහ තුවාල වුණොත් ගහ තැම්බෙන. ඒතර ගහේ නිකන් ගෙඩි වෙඩි වගේ එනවා. ඊට පස්සේ ගහ කපන්න බැරි වෙනවා. එහෙම කාලයක් හරියට කපන්න බැරි කෙනෙක් ගහ කැපුවොත් එම ගහ නිකන් තඩිස් වෙලා ගෙඩි ඇවිල්ලා ප්‍රශ්න වෙනවා. කිරි ගන්න බැරි වෙනවා. තව ඔකට උඩුවලු ගහනවා කියලා කියනවා. ගහ පරණ වුණාට පස්සේ වටේත් ගහලා උඩත් ගහලා කරකොල ඒකේ දිග මිටක් තියෙනවා ඒ පිහියට. වටේත් ගහලා කරකොල උඩටම කපනවා. හරි. කපලා කපන්න තියෙන ඔක්කොම කපලා ගන්නවා. ඒ ටික පරණ වෙලා ගලවන්නේම කිට්ටු වෙනකොට තමයි උඩුවලු ගහනවා කියලා තමයි ඒකට කියන්නේ. ඔන්න එතකොට කිරි කපනවා කියන්නේ ඒක උඩාලු ගන්නවා කියන්නේ අර වටේටම කපන එකට. ඔට්ටපාලු කියන්නේ එතකොට අර එකතු කරන එකට. ඕක තමයි කිරි කපන එකත් එක්ක සම්බන්ධ කතාව. අපේ ඊළඟ වචනේ තමයි මොකද්ද? කිරි කපන්න. ඒ කියන්නේ කිරි කපන තැනත්තා. හරිද? කිරි කපන බලන්න එක එක වචනේ කොච්චර තියෙනවද කියලා මේ ශබ්දකෝෂයක තියෙන වටිනාකම. හරිද? ශබ්දකෝෂයක තියෙන වටිනාකම. ඊට පස්සේ කිරි කපනවා. කිරි කපනවා කියන්නේ එක්තරා ආකාරයකට කපනවා. රබර් පොත්ත කපා කිරි ගන්න. ඊළඟට කිරි කපන්න. ඒ කිරි කපන තැනත්තා. කිරි කවඩි. මොනවද මේ කිරි කවඩි? කිරි කවඩි හිනා නොදක බැඳුණු ආදරේ. අහලා තියෙනනේ. පොඩි අය කියන්නේ කිරි කවඩි හිනා කියලා. මොනවද මේ කිරි කවඩි? කිරි කවඩි කියන්නේ කිරි කවඩි කිරි පාට කවඩි බෙල්ල. ආ මුහුදු කරේ ඉන්න කට්ටිය ඕවා දන්න. පංචවලටත් ගන්නවා. හරි. එතකොට සුදු පැහැති කටුවක් ඇති බෙල්ල. කිරි කවඩියාගේ කටුව සුදු කවඩි. හරි. ඊළඟට කිරි කැටි. ඉතින් මුල කැටි ලද බලද කිරි කැටියා කියලා කියන්නේ දැකලා තියෙන. හරි. කිරි කැටියා දැකලා තියෙන. ඊළඟට කිරි කෑ මුත්තා. කවුද අඩේ? ඒ කිරි කෑ මුත්තා. අපි දන්නේ නැති කිරි කෑ මුත්තා ගැන හොයා ගන්න ඕන. මෙන්න දින සද්ද කෝටි. කවුද කිරි කෑ මුත්තා ගැන? හත්මුතු පරම්පරාවේ අන්තිමය. නත්තා මුත්තා කිත්තා කිරි කි නත්තා පනත්තා කිත්තා කිරි කිත්තා කිරි කෑ මුත්තා. එමය එන්නේ. හරිද? එතකොට කිරි කෑ මුත්තා කියලා කියන්නේ අපේ પરම්පරාවේ කියන්නේ අන්තිමය. ඒ කියන්නේ කිරි කිත්තාගේ පියා. හරි. කිරි කිත්තාගේ පියා.
දැන් හොයන්න යන්න එපා කිරිකිත්ත කවුද කියලා. හරි කිරිකිත්ත හොයන්න යනකොට තවත් අපේ පරම්පරා 3-4ක් ගිහිල්ලා අපි කිරිකිත්ත වෙලා තියෙන්නේ. ඒ නිසා කිරිකිත්ත හොයන්න යන්න එපා. හරි පුළුවන් නම් ගණන් හදලා බලන්න. ඊට පස්සේ කිරිකිතාලන කවුද මේ? කිරිකිතාලන කිරිකිතාලන සමහර පැතිවල මේක පාවිච්චි කරනවා. මොකද අඟර දඟර ගතිය. මායන් ස්වභාවය දඟකාරය. එතකොට කිරිකිතාලන් කාගාවට තියෙන්නේ? කවුරු හරි කියන්න බලන්න කිරිකිතාලන් තියෙන්නේ කාගාවද? කිරිම ළමයි ගාවද? ගෑන් ළමයි ගාවද? කිරිකිතාලන කිරිකිතාලන කාගාවතින් ඔය කියද්දිත් ඔය පේන්නේ කිරිකිතාලන් කිරිකිතාලන් කැමරා ඉස්සරහට වෙලා කිරිකිතාලන් හරි ඔය තියෙන කිරිකිතාලන් හරි ඊළඟට කිරිකිත්තා හත්මුතු පරම්පරාවේ පස්සෙන් දැන් කිරිකොකු කිරිකොකු කියලා කියන්නේ මේ ගෑන් ළමයි අතේ පළඳින වලලු විශේෂය වලලු වර්ගයක් හරිද ඔන්න දැන් ලවර්ස් එකට එහෙම ගිහිල්ලා ඉල්ලන්න ඕනේ මට දෙන්න මොකද කිරිකොකු දෙකක් කිරිකොකු දෙකක් කියලා ඉල්ලන්න ඕනේ හරි එතකොට හම්බ වෙයි වලලු හරි ඊළඟට ඔයාලා දන්නවනේ බස්කොන් දොස්තර දන්නවනේ බස්කොන් දොස්තර මහත්තයා නොදන්න කෙනෙක් නෑරි අර පිටිපස්සෙන් සල්ලි ගන්න ඉස්සරහෙන් සල්ලි ගන්න කියන්නේ මේ එයා අපේ ඉතාලියේ පිටිපස්සේ මේ ATM යන්ත්‍රයක් කියලා දන්නේ ඉස්සර පිටිපස්සෙන් සල්ලි ගන්න ඒ වගේ කෙනෙක් ඉස්සරහෙන් සල්ලි ගන්න පිටිපස්සෙන් සල්ලි ගන්න ඉස්සරහෙන් බයින පිටිපස්සෙන් බයින ඉස්සරහෙන් ඉස්සරහට යන්න පිටිපස්සෙන් ඉස්සරහට යන්න කියන්නේ මේ අපි කොහොමද බස් එකේ කලිසම් මේ බිම ගාගෙන පිටිපස්සෙන් ඉස්සරහට යන්නේ එයා දන්නවා එයා තමයි බස් කොන්දොස්තර කිරිකොන්දොස්තර කියන්නේ කවුද ඒක කිරිකොන්දොස්තර කියලා කියන්නේ අර රබර් වතුර කිරි කැපීමේ කටයුතු වල අධීක්ෂණය කරන්න එක්කෙනෙක් ඉන්න පෞද්ගලික ඉඩම් වල නෑ මේක මේ ඉන්නේ වතු වල හරි ඒ කෙනෙක් ඉන්නවා එයා මොකද රබර් කිරි හොරගම් කරනවද ඔට්ටපාලු හොරගම් කරනවද හොරට කපනවද කියලා බලන්න කිරිකොන්දොස්තරයි ඊට පස්සේ ඉන්නවා කිරිකොස් කිරිකොස් උයන්න දන්න කට්ටිය කෝබල ඒක නම් හොයා ගන්න මොකද කිරිකොස් කාලා තේන කට්ටිය කිරිකොස් කිරිකොස් සාදන හැටි දන්න අය ගෙදර ඉන්නවා නම් හරි ගෙදර අත්තම්ම කෙනෙක් හරි දන්නවා නම් බලමු අපි අහලා කිරිකොස් කොහමද හදන්නේ කියලා ගොඩක් දෙනෙක් අත උස්සනවා අපි අහලා බලමු මෙන්න මෙතන ඉන්නවා කවුද ඔෂාන් ඔෂාන් කියමු බලන්න කිරිකොස් සාදන හැටි කිරිකොස් සාදන හැටි කටට කෙලෙන්න කියන්න ඕනේ දැන් නම් බඩක් ගිනිත් එක්ක හොඳ රහට කියන්න ඕනේ හරි කියමු බලන්න කොහමද ඔෂාන් කිරිකොස් සාදන ඔෂාන් ඕෂානි ඕෂානි කිරිකොස් මතක් කරා විතර ඕෂානිත් යන්නේ කියන්නේ හරි කවුද බලමු වෙන දන්නේ කවුද කිරිකොස් හදන්නද කියලා දෙන්න පුළුවන් හරි අත්තම කෙනෙක්ට වුණත් කමන්නේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් අවස්ථාව දෙන ඕනේ කිරිකොස් හදන හැටි කියන්න කවුද මෙතන ඉන්නවා සෙනුරි 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 දන්නවද ඕෂා සෙනුරි දන්නවද සෙනුරි මයික් එක ඔන් කරන්න බලන්න දන්නේ නෑ කිරිකොස් දන්නේ නෑ අයියෝ කිරිකොස් හදාගන්න දන්න කෙනෙක් කවුද ඉන්නේ කෝ බලන්න ටීනා ඉන්න අපි ටීනාගෙන් අහලා බලමු කිරිකොස් කොහොමද හදන්නේ කියලා සර් ඔව් කියමු බලන්න කිරිකොස් හදන්නේ කොහොමද කියලා ඒ කියන්නේ සර් මම කිරිකොස් හදන හැටි නම් දන්නේ නෑ කන විදිය නම් දන්නවා මම හරි ආසයි සර් කිරිකොස් වලට මාරම රහයි ඒ අපේ කිරියම්මයි අම්මයි දෙන්නම හදනවා. පොතන් කිරියම්මා ඉන්නවද? ඔව්. ඉතින් කිරියම්මට කියන්නකෝ. කිරියම්මා කම්මිය. කෝ කිරියම්මා හදන විදිය කියන්නේ කියලාද? ඔව්. අම්මට කතා කරලා කමක් නැද්ද සර්? කමන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ පොඩ්ඩක් ඉන්න සර් මයික් මියුට් කරන්න තව චුට්ටකින් කතා කරන්න පොඩ්ඩක් ඉන්න හරි අපි එතකන් ඉන්න අපිට මේ බඩගිනේ හැදෙන්න කලින් හැමයි කියලා දෙන්න ඕනේ හරි මෙතන ඉන්නවා කවුද තිස කියන තිසරිත් දන්නවද අනුෂි ඉන්න බය අනුෂිට අවස්ථාව දෙන්න බං අනුෂි කොහමද අනුෂි කිරිකොස් හදන පොල් කිරි දානවානේ කිරියෝදී වලට පොල් කිරි දාලා කොහෙද කිරිකොස් හදන්නේ කවුද පොල් කිරි දාලා කිරිකොස් හදන්නේ කවුද කියලා දුන්නේ පොල් කිරි දාලා කිරිකොස් හදන්නේ කිරිකොස් හදන්නේ කොහොල්ල දාලා දන්නවද
ගෝල දාලා නෙමෙයි හදන්නේ. හරි. කට්ටිය බලනවා ගෝල දාලා හදන්නේ කියලා. අපි බලමු කවුරුද දන කෙනෙක් ඉන්නවද කියලා. බලන්න කොච්චර අපේ සාමාන්‍ය ජන ජීවිතයේ දනවා තිසර කියන්නේ බලන්න කවුද කියලා බලමු කියලා. හා. කියන බලන්න. හරි සර් දන්නවා. හා කියන බලන්න. ඒක මේ කිරි කොස් කපලා මුට්ටියට දාලා ඒකට මිරිස් අඩුවෙන් දාලා අමු මිරිස් සුදු ලුණු ලුණු කරවින්ච රාම්පේ උල්හාල් ඒ ලුණු එහෙම දාලා ආ දිය කිරි ලිපේ තියලා මේ තැම්පුඩාම මිටි කිරි දාලා හදලා ගන්නවා. ඔය ගන්නවා කියන්නේ මම කොස් 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 මාළු වෙන්න ඇති ඔහොම හදන්න. ආ බලමු හරියටම කවුද කියන්නේ කියලා කිරි කොස් හදන විදිහ. අර අත්තම්මා වතාවක් දාන්න බලමු අත්තම්මා ආවද කියලා. හරි. කෝ කවුරුවත් නැනේ අම්මෝවා කිරිකෝස්. ඔය ගෙවල්වල අම්මලාවත් නැද්ද අම්මෝවා කිරිකෝස් එකක් හදාගන්න පුළුවන් කෙනෙක්. හෑන්ඩ් මාක් එකක් දාන්න කවුරුවරි දාන්න අම්ම කෙනෙක් ඉන්නවනะ. කොච්චර වටිනවද මේ પરම්පරාවට කිරිකෝස් එකක් හදාගන්න ඇදවත් කියලා දෙන්නේ. කවුද ඉන්නේ? ආ. හරි බලමු. අම්මා කවුරුවත් නැද ආච්චි කෙනෙක් සර් කියපු විදියට තමයි සර් හදන්නේ. එහෙම හදන්නේ මාළු. හරි කෝ බලන්න. හරි ලෙක්සිකා කියව බලන්න කවුද කොහමද කිරිකෝස් හදන්නේ කියලා. අපේ අම්මා දන්න. දන්න අම්මා කෙනෙක් ඉන්නානේ එන්නේ කැමරාවට මම දෙනවා කියලා දෙන්න. හරි. ඉස්සර කියපු විදියට තමයි සර් හදන්නේ. ඉස්සර කියපු විදියට තමයි හදන්නේ. ආ ඒ කියන්නේ එහෙ කිරිකෝස් හදන්නේත් එහෙම තමයි. හරි මෙන් අම්මා කෙනෙක් ඉන්න අපි අම්මගෙන් ආලව. ගණේෂාගේ අම්මයි. ආ ආල බලන්න. කොස් ටික කපලා මේ වතුර දානවා දැම්මෙන ගානට දාලා ලුණු අවු මිරිස් ගම් මිරිස් සුදු ලුණු රම්ප කරපිච්ච දාලා මේ වහලා තියලා දැම්මුනාම කිරි දාලා ගන්නවා. කිරිද දාන්නේ පොල්ද දාන්නේ? කිරි දාන්නේ සර්. මිටි කිරි ටික දාන්න ඕනේ. මිටි කිරි ටික. හරි. ගම් මිරිස් ටික වැඩිපුර දාන්න ඕනේ මිරිස් නොදා. ඔව් එතකොට මිරිස් නොදා ගම්බිරිස් දාන්න ඕනේ. හරි කොච්චි දානවා? කොච්චි දානවා? කොච්චි දානවා නේ? කොච්චි දාන්න ඕනේ කොච්චි. එතකොට මඤ්ඤොක්ක හදනකොට දාන්නේ පොල් නේ? එහෙමනේ. නෑ මඤ්ඤොක්කයි මැල්ලුමන්නේ පොල් දාන්නේ. නෑ අර මඤ්ඤොක්කත් හදනව නේද එහෙම අර නිකන් මේ මිශ්‍රණය දාලා හදන්නේ. අර පොල් අඹරලා? ඔව් පොල් අඹරලා එහෙම නිකන් අර වට්ටක් කලේ. නෑ නෑ මාළුව නෙමෙයි. අර නිකන් කිරිකෝස් හදනවා වගේ මඤ්ඤොක්කත් හදනවා නේද? දකලා නැහැ. ඇඹුල උයනවනේ. මේ මඤ්ඤොක්ක. ඔව් මේ පැතිවල එහෙම මඤ්ඤොක්කත් හදනවා මේ ඒ කියන්නේ සම්බෝලේ වගේ මිරිස් කුඩු දාන්න නැතුව ලස්සනට හදන මුට්ටියට දාලා කලවම් කළා. අර මඤ්ඤොක්ක කල්ලා කෑවම මෙහෙම අර කිරිකෝස් වගේ හදනවා. හදලා බලන්න. හොඳයි. සහයි. ආ අපි එක එක විදිහයි නේද? අපි දන්නේ කන්න විතරයි කියලා මැසේජ් එකක් දාලා තිනවා. හොඳයි. එහෙනම් අපි ගණේක ගාමරේස්. හරි. කිරිකෝස් හදනයි. එතකොට දෙල් මේ දෙල්ලේම හදනවා කොස් හදනවා මඤ්ඤොක්ක හදනවා එතකොට ගොඩක් જાති හදනවා රයිට් එතකොට ඒ තමයි කිරිකොස් ඒ කියන්නේ මදුළු අපි තව ක්‍රමයකට ඕක හදනවා කෙලින්ම මදුළු දෙකට කපනවා ලියන්නේ දෙකට කපලා එහෙම දාලා අර පහේ ටික දාලා කලවම් කරලා එහෙමත් ගන්න ඒ කියන්නේ ඇටත් පොතු පිටින් ගන්න එහෙමත් හදනවා සමහර පාත්තල එක එක විදිහට හදනවා හරි ගොඩක් අය දකුණු පළාතේ කට්ටිය තමයි ගොඩක් ඔය සබරගමේ කට්ටිය තුන්දර දාන කොස් තියෙන ඉඳන් පොළොවේ කොච්චේ අඹරලා කොස් එකට දාලා හදලා ගන්නවා. හරි. ඔන්නමයි කිරිකෝස් හදයි. රයිට්. අපි බලමු ඊළඟ වචනේ මොකද්ද කියලා. කිරිකෝස් කිරිකෝඩු. කිරිකෝඩු නම් දාන්න ශ්‍රීපාද ගින් තියෙන කට්ටිය කොබල සිරිපාද ගින් තියනවනම් ඉස්සෙල්ලම යන එක්කෙනාට අපි කියනවා කිරිකෝඩු කියලා. හරිද? ඒක දන්නවනේ. ආහපුරා කිය යම් කිසිවක් කරන බාරය සමනල සිරිපාවදින්න මුල් වලට යනවා. කිරිගඩු මිනිසුරලේ ඉකිලි කිහිලි ආදී තන්හි ඇති ග්‍රන්ථි දින කුද්දටි. කුද්දටි හදනවා. හරි දැන් කොබල කුද්දටි. අම්මෝ ඕනේ නැහැ නේ කුද්දටි හදනවා. රයිට්. ඊළඟට කිරිගරුඩු. ගෘහ නිර්මාණ ශිල්පිය වැඩවලට භාවිත කරන සුදු පාට ගල් විශේෂය. කිරි ගෙඩිය ගස්ලබු ගෙඩිය පැපොල් ගෙඩිය කියන්නේ කිරි ගෙඩිය එක. කිරි ගොට්ට දන්නවනේ කිරි ගොට්ට. කිරිච්චිය ඔව් දෙපැත්ත කැපෙන උල්පියර තමයි කිරිච්චිය කියන්නේ. කිරිජ්ජ කිරිජ්ජ පොල් කිරි කකරා තෙලසින්ද පෙරාගත් පසු ඉතුරු වෙන දියරය. කිරිජ්ජ කිරිජ්ජ.
හරිද? වා කොච්චර දේවල් තියෙනවා. කිරිතෙල්, කිරියුදේ ගිතෙල්. කිරිත්තන් කරනවා. බෞතිස්ම කිරීමේදී නම දෙනවා. ක්‍රිස්තියානි කරනවා. කිරි දරුවා. හරි බලන්න එක කිරි කියන වචنين කොච්චර තියෙනවද කියලා. කිරි දේවියන්. කිරි නෑන. හරි? එතකොට කිරිදි. කිරිපත්ටි. කිරිපද්ද. එතකොට කිරි බාත කිරි බුරුල්ල කිරි මල් පිපෙනවා කිරි මහත්ීන්ලා හරි කිරි මා ගෑනිය කිරි මැලියම කිරිමි කිරි මුත්තා කිරි මුවා බාන කොච්චර වචන තියෙනවද කියලා සද්දකෝස ගත්තම අපේ අම්මත් කියන්න ආවසර ඇහුවේ නැහැ මං ආන රයිට් දැන් ඔන්න ඔක තමයි සද්දකෝසක තියෙන වටිනාකම ඔයාලට තේරෙනවා ඇති එක වචනකින් කොච්චර වචන සංඛ්‍යාවක් සද්දකෝසය ඇතුලේ අපිට ඉගෙන ගන්න පුළුවන්ද කියලා මම මට අවස්ථාව ලැබුණොත් මම දෙන්නම් සද්දකෝසය හරි ඊට පස්සේ පොඩි අභ්‍යාස කීපයක් තියෙනවා ඒ ටික ඔයාගේ අභ්‍යාස පොතේ කරන්න ඕනි අපිට වෙලා තියෙන නිසා අපිට අග ගාලා ඒක කරලා බලමු මොකද ලොකු අභ්‍යාස කීපයක් නේ පොඩි ටිකක් තියෙන තක්කල කරමු අපි තමන්ගේ අභ්‍යාස පොතේ එදිනෙදා අභ්‍යාස පොතේ ශබ්දකෝෂයේ පිටු අසර ක්‍රම පහ දක්වන ප්‍රශ්න වලට පිළිතුරු ලියන් කිරිකඩ හේල යන්ට ශබ්දකෝෂයේ අර්ථ දක්වා ඇත්තේ කෙසේද කිරිකෑ මුත්තාලේ හඳුන්වා ඇත්තේ කවරෙක්ද පිරිපාවන්දිට මුල්වරට යන තනත්ත හඳුන්වන්නේ කෙසේද ක්‍රියාව හැඳින්වීම සඳහා මේ යොදුණු පදේ දක්වන් කිරිකොළ යන පද ශබ්දකෝෂයට ඇතුළත් කිරීමේදී යෙදිය යුතු වන්නේ කවර පදයකට පසුවද දැන් පොත නැත්තම් පොඩ්ඩක් අමාරු ඒ වැඩි පොත නැති අය කවුරු ඉන්නවද හෑන්ඩ් මාක් එකක් දැන් ඉන්නවනේ හරි ගෲප් එකට පොත දාලා තිබුණේ හරි මෙතන තියෙන ප්‍රශ්න පහක් ප්‍රශ්න ලියන්න ඕනේ අපි අංක දාලා අවබෝධ පාඩමේ නම ලියලා අවබෝධය කියලා දාලා ලියමු එතකොට කිරිකඩ හේලට යන ශබ්දකෝෂයේ අර්ථ දක්වා ඇත්තේ කෙසේද මෙන්න මේ ටික ඇතුලේ විතරයි ඔය ටික තියෙන්නේ රයිට් මං කිරිකඩ හේලේ ගැන කිව්වා කිරිකෑ මුත්තාලේ සඳහන්වන්නේ කවරෙක්ද සිරිපා වන්දනේ මුල්වලට යන තනත් සඳහන්වන්නේ කෙසේද ක්‍රියාව හැඳින්වීමට මෙහි යෙදුණු පදේ දක්වන කිරිය කිරියනේ එතකොට කිරිකොළ යන පදේ ශබ්දකෝෂයට ඇතුළත් කිරීමේදී එහි යෙදිය යුතු වන්නේ සර් ඔය කීවෙනේ ලෙසන් එකද කියලා අහන්නේ හතරවෙනි ලෙසන් මේක අවුරුදු කියන එක පාඩම කරේ නෑ අවුරුදු කිට්ටු වෙලා කරන්න හරි අවුරුද්දට බුලද්දී වැඩිමේ සෝරි ඒක නෙවෙයි මේක මෙන්න මේ ප්‍රශ්න පහට අපි උත්තර දෙමු ඔලෙකිට අභ්‍යාස පොතේ ලියන්න. රයිට් අවබෝධය. කිරිකඩ හේල යන්ට ශබ්දකෝෂයේ අර්ථයක් පැද්දේ කෙසේද? කවුරු විසින් කාහට දෙන එකද කියලා ලියන්න. හරි දැන් පොත ඕනේ අපි කතා කරපු වෙන්න තමයි මේක අහලා තියෙන්නේ. කිරිකෑ මුත්තාලේ හඳුන්වන්නේ කවරෙක්ද? සිරිපා වඳින්න මුල් වරට යන තැනත් හඳුන්වන්නේ කෙසේද? ක්‍රියාව හැඳින්වීමට මේ යෙදුණු පදේ දක්වන්න.
अरे पता नहीं तोड़ का मैंने पुलवान टिकले यार मांगा अब उत्तर साक्षात करो मैं तो कोटे उत्तर साक्षात करा दे अन्य टिकले यार करने पुलवान माँ पता दान ना ग्रुप पे कटे एकात वाके पहुँचने के ढारी कोटे ढारी दालत याद है क्रिकेट हेले याना शब्दों को से अर्थात क्या थे किसे द अब वो देख कर के रहता है मुकद्दाने मनमाले आविष्ण मनमालिए के मावटर त्यागे पिनिस देना रेडी कर मनमाले आके मावटर मनमाले आविष्ण सॉरी मनमालिए के मावटर मनमाले आविष्ण त्यागे करना रेडी कर एक ने क्रिकेट हेले क्या ने देवनी एक කිරිකෑම් උත්තාලේස හඳුන්වා ඇත්තේ කවරේ කිරිකෑම් උත්තාලේස හඳුන්වා ඇත්තේ කවරේ මතකයිනේ අපි කිව්වා කිරිකෑම් උත්තා මේ අත්මුතු පරම්පරාවේ අන්තිමයා කිරිකිත්තාගේ පියා අත්මුතු පරම්පරාව අන්තිමයා කිව්වත් හරි කිරිකිත්තාගේ පියා කිව්වත් හරි හරිද ත්‍රිපා වදින්ට මුල් වරට යන තැනත්තා හඳුන්වන්නේ කෙසේද ඒක නම් දන්නවනේ නේ ඒක දන්නවනේ ඒක දන්නවා ක්‍රියාව හැඳින්වීමට මෙහි යෙදුණු පදය ක්‍රියාව හැඳින්වීමට මෙහි යෙදුණු පදෙ මේ තියෙන්නේ කිරිය කිරීම කරන දේ ක්‍රියාව කිරීමක් වීමක් හෝ විඳීමක් ප්‍රකාශ කරන පද ක්‍රියා වාචක පද අමුණු හතරක ප්‍රමාණයව අමුණු හතරක් වැවතින බිම් ප්‍රමණය කිරිය කිරීම කරන දේ ක්‍රියාව කිරිකොල යන පදයේ ශබ්දකෝෂයට ඇතුළත් කිරීමේදී ඒ යෙදිය යුතු වන්නේ කවර පදයකට පසුවද? ඒකට හිතලා උත්තරයක් දෙන්න ඕන එකක්. කිරිකොස්. අපි බලමු. කිරිය මෙතන අහන්නේ අපෙන් කිරිකොලනේ. කක ගගම වෙන්න එපා. किरी मेलिया, किरी महात्या, किरी बुरुला, किरी नैना, किरी देवरमा, किरी गोट्टा, किरी गेडिया, किरी गारुंडा, किरी कोस, तो टेंडो ना, किरी कोला यानी, ओ किरी कोस वाले टा पास से, नहीं किरी को, ओ किरी कोस वाले टा पास से तो हमारे टेंडो ने हरे उत्तरे दाल दे बुना, हरे Very good. तर पालेवेनी एक तो उत्तरे तमाई किरकड़े हेले के लक्षण है मनमाले आवेशिन मनमाले के मावट लाभादेन त्याग लाभादेन रेडी करने किरका मुद्दा के लक्षण ने परंपरावे हत्वेन्ना हरे इमरता කිරිකිත්තාගේ පියා මේ පනත්තාගේ පියා කිරිකිත්තේ කිරිකිත්තනේ කිරිකෑමුත්තා කියන්නේ කිරිකිත්තාගේ පියා හරිද පරම්පරාවේ අන්තිම ආත්මතු පරම්පරාවේ අන්තිම ඊළඟට සිරිපා වන්දනාට මුල් වරට ගිය තැනත්තා හඳුන්වන්නේ කොහොමද කොඩුකා කිරිකෝඩු 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 හරි කිරිකෝඩු अभ्यास ඒක පාඩමක් අවසන් වෙනවා ශබ්දකෝෂය කියන පාඩම. ඉතින් අපි ලබන සති අලුත් පාඩමකින් සම්බන්ධ වෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් අකඩවාරි හොයාගන්න ඕනේ. ඔස අකඩවාරි හම්බුණා කියලා කියන බලමු ලබන සති අකඩවාරි අර අවුරුද්දට එන නෑ. ගෙදරට එන ඔළුවෙන් හිටගෙන ඉන්න නෑදෑය කවුද කියලා හොයලා බලමු. හරි. ඔස අකඩවාරි කියන්නේ ගැට ගැවුණු ජීවිත අතුරේ
මම දත යුතු කියලා. ඔබ මම දත යුතු කියලාද? හරි. අපි තව අවස්ථාවක් දෙමු අකඩ වාරියට එවලා තියෙන උත්තර කීපයක් ලබන සතිය උත්සාහ කරමු අපි අකඩ වාරිය හොයාගන්න. ඉතින් එහෙනම් අද දවසේ අපි මේ විදියට සමු ගන්න. අද රාත්‍රියේ ලස්සන හීනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අවසාන වතාවට කවුද දෙන්නේ? එලිපත්. හරි. එරන් අමෝටම සුබ සතියක් පරිස්සම් වෙලා ඉන්න ඕනේ. තව යාළුවන්ට මේ දවස්වල ගෙවල් වලට වෙලා නිකන් ඉන්න එක අපිත් එක්ක ඇවිල්ලා සිංහල සහ අනිකුත් විෂයන් ඉගෙන ගන්න අයිලර්නින් එකට එන්න කියලා කියන්න. ගින්න නා. බයි. සුබ සතියක්. අයවෝ.